නැගෙනහිර බෙංගලබොක්ක ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය අද චණ්ඩ සුලිකුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව පාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගමටත් කිරි, රටටත් කිරි, ඕෂණයෙන් පිරි, සූර්ය කිරි. ප්‍රීමන් ලෙස නම් කර ඇති මෙම සුලිකුණාටුව හේතුවෙන් ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ බෙංගලබොක්ක මුහුදු ප්‍රදේශවලත් සුළඟේ වේගය පැයට කිලෝමීටර 70 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එහෙතුවෙන් එම මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු යාත්‍රා නොකරන ලෙස කලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික හා දිවවර ප්‍රජාවට දැනුම් දෙනවා. විශේෂයෙන්ම නැගෙනහිර මුහුද ආශ්‍රිතව සුලිකුණාටුවට බලපෑම ලක් වෙන සියලු යාත්‍රාවලට අපි ඉවත් වෙනට දැනුම් දුන්නා. ඒ අනුව මේ වෙනකොට සියලුම යාත්‍රා ඒ අවදානම් කලාපයෙන් ඉවත් වෙලා තියෙන්නේ. කුමන හෝ යාත්‍රාවක් ඒ ප්‍රදේශයේ තියෙනවා නම් වහාම ආරක්ෂිත ප්‍රදේශවලට ගමන් කරන ලෙස හෝ එහෙම නැත්නම් ගොඩබිමට පැමිණ ලෙස අපි ඉල්ලා සිටිනවා. සුලිකුණාටුව අද මධ්‍යම රාත්‍රිය වන විට උතුරු දෙසට ගමන් කර බංග්ලාදේශය සහ ඊට යාබද බටහිර බෙංගාල වෙරළ තීරය හරහා ගමන් කරනු ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර හපුතලේ පංකැටිය ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ හමාගිය තද සුළඟකින් නිවසක් මතට ටර්පන්ටයින් ගසක් හා කොස්කසක අත්තක් කඩා වැටීමෙන් එම නිවසේ සිටි 65 හැවිරිදි සේවිකාව මිය ගොස් තිබෙනවා. එම අවස්ථාවේ නිවසේ සිටි 80 හැවිරිදි හිමිකරු සහ 74 හැවිරිදි ඔහුගේ බිරිඳද තුවාල ලබා දියතලාව දිසාරෝහලට ඇතුළත් කෙරුණා. මම එකපාර හුළඟ කැරකුණා ගහ ආවා. අපි හැමදාම හුළං වෙලාට මේ එක එක ගෙවල්වල ඉන්නේ. පුළුවන් විදියකට මේ ගස් ටික අයින් කරලා දෙන්න කියලා තමයි කියන්නේ අපි. සූර්ය වැව නබඩ ගස්වැව ප්‍රදේශයේ ඊ රාත්‍රියේ හමාගිය තද සුළඟ හේතුවෙන් කෙසෙල් වගාවන් විනාශ විය යති ආකාරයයි මේ. තරවලුවත් එක්කවත් ජීවත් වෙන්න ක්‍රම වේදයන්නේ. මේ වගාව සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. ගල් ප්‍රදේශයේ නිවසක් ඇසල තිබූ ගසක් අධික සුළඟත් සමග කඩා වැටෙන ආකාරයයි මේ. අතර අධික සුළං තත්වයේ හේතුවෙන් පසුගිය 20 වැනිදා සිට මේ දක්වා කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ ගස් කඩා වැටීම් 59ක් වාර්තා වන බව කොළඹ මහනගර සභාවේ නාගරික කොමසාරිස් බද්‍රණී ජයවර්ධන මහත්මිය පවසනවා. පොදු ස්ථාන, මාර්ග ආසන්නයේ සහ නිවාස අසල පිහිටි ගස් මෙලෙස කඩා වැටී ඇති බවයි නාගරික කොමසාරිස්වරිය සඳහන් කළේ. කලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ පවතින සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.